ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත TV YouTube channel එක අදම subscribe කරන්න. මේ නඩතුර ඔබ නැවතත් සුන්දර ඉරිදවත්තක එකතු වෙලා ඉන්නේ. දැන් යන්න හදන්නේ එල්ෆිස්ටර් පැත්තට. යන්ද? එහෙම තමයි. අද හවසටත් එහෙම තමයි වෙන්න ඕන. හවස 3:30 ඇති අනිවාර්යෙන්ම යන්න ඕනේ පැත්තට. ඒ පැත්තට. ඒක නිසා අපි දැන් එක නාට්‍යයක් ගැන කතා බහ කරා. මේ අනිත් නාට්‍ය අද දවසේ ඔබට බලන්න පුළුවන්. අපි ආරාධනා කළා මදුෂංක දිසානායක රශ්මික දිල්හාරි කියන දෙනට. ආයිබෝන් දෙන්න බොහොම ආසෙන් පිළිගන්නවා. තරුණයන් දෙදෙනෙක් ජාතික තරුණ සේවා සභාවේ නිෂ්පාදනයකුත් එක්ක තමයි මේ විදිහට මුණ ගැහෙන්නේ. යන්නකෝ පොඩ්ඩක් කොහොමද මේ ආරම්භය ආරම්භය කියන්නේ අයියා අපි ඩිප්ලෝමා ආධාරයෙන් අපි නාට්‍ය පාසලෙන් බිහි වෙන්නේ ඒ කියන්නේ අපි 35 දෙනෙක් එකතුවක් විදිහට තමයි මේ අධ්‍යයනේ කාර්යයක් විදිහට තමයි මේ නාට්‍ය නිෂ්පාදනය වෙන්නේ මේකේ අධ්‍යක්ෂණය කොරියෝග්‍රාෆි ඩාන්සින් ඒ අයිටම් සියලු දේවල්ම ළමයි අතරේ බෙදිලා අපේ ලෙක්චර්ස්ලා හරහා ගයිඩ්ලයින් එකක් හරහා තමයි මේක නිෂ්පාදනය වීමක් වෙන්නේ අපේ පළවෙනි දර්ශනය තියෙනවා මේ 31 වෙනිදා අපේ දෙවෙනි දර්ශනය තමයි මේ අද 3:30 ෂෝ දෙකක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා හරි එතකොට වැඩ ගොඩක් තියෙනවා කරන්න ඒ නිසා I think මේ කොහොමද මේ තරුණ සේවා සභාවත් එක්ක එකතු වීමත් එක්ක මේ නාට්‍ය පාසලත් එක්ක කොයි වගේ අත්දැකීම්ද ලැබුණේ ඒ නිසා ඒ අත්දැකීම්ත් එක්ක මේ 21 කණ්ඩායම නේද ඔව් ඉතින් කොහොමද ඒ අත්දැකීම අපිට සඳහන් කරන්නේ ඇත්තටම නාට්‍ය පාසල් ගත්තාම ලංකාවේ බොහොමයක් නාට්‍ය පාසල් තියෙනවා ඒකෙන් අර ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය පාසල කියන්නේ විශේෂම තැනක් ගන්න එකක් මොකද ලංකාවේ කලාකරුවෝ කලාකරුවෝ ගත්තොත් එහෙම ඒ කලාකරුවෝ බොහොමයක් බිහි වෙන්න හේතු වෙච්ච නාට්‍ය පාසල තමයි ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය පාසල කියන්නේ. ඒතර මේක 1990 දශකයේ වගේ ඉඳන් පැවතගෙන නාට්‍ය පාසලක්. එතකොට ඇත්තරම අපි නාට්‍යයේ ආරම්භය ගැන කියනවා නම් ඇත්තරම තරුණ තරුණියෝ 35 දෙනෙක් එක්ක වැඩ කරනකොට කොහොමද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේද? එතකොට ඒ තියෙන බාධකත් එක්ක ඒ ඇලහැප්පීම් එක්ක අපි ඉතින් කොහොම හරි මේ වැඩේ ජයග්‍රහණය කරලා විශේෂයෙන්ම කොවිඩ් වෛරසයේ ඔය අසාද ඒ තියෙන රටේ පවතින තත්ත්වයක ඉතින් අපි ඒ අභියෝගය ජයගත්තා ඉතින් ඒ අභියෝගය ජය අරගෙන දැන් අද දවසේදී ඔබට ආරාධනා කරනවා නාට්‍ය බලන්න ඔබ දකින්න දර්ශන කීපෙකුත් ඡායාරූප කීපෙකුත් දකින්න නාට්‍ය හා සම්බන්ධ තරුණ පිරිසමයි ඉන්නේ තරුණ සේවා සභාව සම්බන්ධ වෙන තැනක තරුණියට හැමදාම හොඳ ඉඩකඩක් ලැබෙනවානේ ඒක නිසා දැන් මේ නමක් ටිකක් වෙනස් ඒ නිසා මේ නමත් එක්කම මේ නාට්‍ය ගැන පුංචි පැහැදිලි කිරීමක් කරොත් මොන වගේ තේමාවකටද යන්නේ ඔව් මේක අපි පටන් ගත්ත කාලේ ඉඳන් ලංකාවේ ලොකු ආර්ථික අර්බුදයක් එක්ක ලොකු ප්‍රශ්න ටිකක් තිබුණා ඒ කාලේ ඒ සමාජ වටපිටාවට හැදෙන්න ඕන නිසා තමයි ඇඳන් කඩු රටක අපි නාට්‍ය කරාට මේකේ මූලික නාට්‍ය තමයි ලයිසිස් රටකේ නාට්‍ය ඒකේ අනුවර්තනයක් විදිහ තමයි අපි ඉන්දියානු අනුවර්තනයක් විදිහ තමයි මේ නාට්‍ය අපි ලංකාවේ මේ ප්‍රදර්ශනය කරන්නේ ඒක නිසා ඒ කල වකවානුවත් එක්ක අපි තීරණය කරා ඇඳන් කඩු රටක් කියන නම යෝජනා කරන්න මේ නාට්‍යට ඒවත් එක්ක හොඳ නාට්‍යයක් අපිට කරන්න පුළුවන් වුණා මේ 31 වෙනිදා හරි එහෙම හොඳ විදිහට සිද්ධ වුණාට පස්සේ ඔබට පුළුවන්කමක් තියෙනවා මේ නාට්‍ය නරඹන්න හවස 3:30 කියන දර්ශන වාර දෙකම එල්ෆින්ස්ටර් නගහලින් තමයි ඔබට නරඹන්න පුළුවන් හැකියාවක් තියෙන. දැන් එක දර්ශන වාරයක් අවසන් කළා කියලා කිව්වා මේ මාසේ. එතකොට කොහොමද තිබුණු ප්‍රතිචාර? එතකොට මොන වගේ දෙයක්ද සඳහන් කළේ අනිවාර්යයෙන්ම මේ නාට්‍ය ඉල්ලනවනේ. ඉල්ලීම මත තමයි මේ හැමදේම යන්නේ. ලංකාව වටේම යනවා නම් මේක ප්‍රේක්ෂකයෝ ඉල්ලන්න ඕනේ. ඉතින් කොහොමද ඒක සිද්ධ? ඔව් ඇත්තටම කියනවා නම් නාට්‍ය පාසල්වල මෙච්චර මෙතෙක් පැවති ඉතිහාසය ගත්තාම කෙටි නාට්‍ය හතරක් වගේ තමයි මේ ෆයිනල් ප්‍රොඩක්ෂන් එකට ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ පාර අපේ පාඨමාලා භාර ගුරුතුමා ප්‍රියන්ත ලලිත් අපේ ගුරුතුමා ඉතින් කිව්වා මේ පාර අපි හැමෝටම කරන්න පුළුවන් විදිහ අපි දිගු නාට්‍යයක් අපි කරමු කියලා. ඒ කියන්නේ දිගු නාට්‍ය මැතිසෙකෙන් අපි පෙන්නුවා. අභියෝග ගොඩක් මැද්දේ අපිට සජිත් රාහුබද්ද මහත්තයා තමයි අපිට සෑහෙන උදව් කරා අපිට අධ්‍යක්ෂණයෙන් වගේම හැම අනිත් හැම දෙයකින්ම ඉතින් අපිට ප්‍රතිචාර ගත්තාම හොඳ ප්‍රතිචාර තිබුණා අපිට ඇත්තරම දැන් අද මේ අද වෙනතුරු අපිට මේ කට්ටිය කතා කරනවා හොඳයි කියනවා ඒ කියන්නේ නාට්‍ය පාසලේ අපි විශේෂයෙන්ම මේක පෙන්නේ අපේ දෙමව්පියන්ට අපි මාස 6ක් 7ක් විතර අපි කරපු දේ ප්‍රතිඵලයක් විදිහට දෙමව්පියන්ට පෙන්නේ එතකොට බාහිර වැඩි පිරිසකට මේකට සම්බන්ධ වෙන්න හැකියාව ලැබෙන්නේ නැහැ එතකොට ඇත්තරම ගොඩාක් අනිත් නාට්‍ය පාසල් වලින් එතකොට විශ්වවිද්‍යාල වලින් එතකොට පාසල් සිසුන්ගෙන් මේ නාට්‍යයට මාරි කියන්නේ හොඳ ඉල්ලුමක් තිබුණා අපිට ඉතින් ඒ අනුව ඉතින් අපි අපේක්ෂා නාට්‍ය වල අද හවස හවස 6:30 3:30 කියන දර්ශන වාර දෙකට එන්න පුළුවන් හැකියාවක් තියෙනවා ඒ නිසා ඉතින් සන්ධ්‍යා සමය එහෙම නැත්නම් හැන්දෑව ගත කරගෙන යනකොට ඔබටත් පුළුවන්කමක් තියෙනවා කියලා මතක් කරන්න ඕනේ යන්න ඕනේ එල්ෆිස්ටර් රංගහලට ඔව් එමුනා ඉතින් නාට්‍ය
බලන්න කියලා අපි ආරාධනා කරනවා හැමෝටම. ඔය දිනටත් බොහොම ස්තුතියි අද දවසේ වෙලා නාට්‍ය බලන්න මේ දෙනුවත් කරලා අපි ආයි දවසක මුණ ගැහෙන කතා බහ කරමු. බොහොම ස්තුතියි. ආයිබෝවන්. හරි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.